नमस्कार विवा बुदुरुएनट समदा बुदुहिमी सरनयामी नमस्कार विवा दम्रुएनट समदा सदहम सरनयामी नमस्कार विवा संगरुएनट समदा महासंग सरनयामी नमस्कार विवा तुनुरुएनट समदाति सरन सरनयामी साधु 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 श्रद्धावंत पिन्नतुनी श्रद्धावंत पिन्नदरुनी अद मी पिन्नत सीलु देना मी स्थानी टेक्रेसुनी बुदुरजानन वहन्से गी उतुम धर्मेन बिंदाक तमन्गे जीवितेट एकतु करगान टाई दरुनी बुदुरजानन वहन्से गी धर्मेन अपे जीवितेट गलपागन्नै बुदुरजानन वहन्से देशना कले एक निकांग एसीम किंग अवसान वेन देयक नेवे इतिन ए धर्मे संदहन वेन अपे जीविते दिवनु पिनिस पावतिन उतुम करुणाक अद ओबट किया देन्न मा कल्पना कला तें ओब ओबे जीविते गैन कल्पना कलुत अपट अपे जीविते मौलिकव कोटस देखकट बेदान्न पुलुवा जीविते मौलिकव कोटस की एकट बेदान्न पुलुवांद देखकट एकोहमद अपि सरलवम बेदुवोत अपिट बेदान्न पुलुवां सितात खयात कियला मुखा कोहमद सितात खयात एतोट मे देखिन देन खय तीनवा कियला ओब दन्नवद नेद्द दन्नवने अपिट अतट अहु वेनवा पेनवा සිත තියෙනවා කියලාත් ඔබ දන්නවද නැද්ද? දන්නවා. එයි. ඔබ හිතන්නේ මොකෙන්ද? සිතෙන්. එතකොට මේ සිතයි කයයි සලකද්දී අපි අපේ ජීවිතේ වැඩි වැදගත්කමක් දෙන්නේ අපේ හිතටද කයටද? මොකීටද වැඩි වැදගත්කමක් දෙන්නේ අපි? කයට නේද? දැන් මෙතන උදේ නැගිටලා ඔක්කොම දත් මැද්දද නැද්ද? දත් ටික මැද්දා. දත් මැදීම අදාළ කයටද හිතටද? කයට. දැන් අපි කය පිරිසිදු කරගන්න තමයි දත් මැද්දේ. ඊට පස්සේ අපි දැන් තාම කබ පිටින්ද ඉන්නේ නෑ නේද? අපි මූණ හේදුවා. එතන මූණ හේදීම අයිති වෙන්නේ කයටද හිතටද? කයට. කය පිරිසිදු කරගත්තා අපි, මූණ හොදගත්තා. ඊට පස්සේ අපි සමහරට නානවා. ඊට පස්සේ නොයෙක් විදිහට මේ කය ලස්සන කරගන්න හදනවා. දැන් මේ ඔබ උදේ පිටත් වෙලා එන්න කලින් කණ්ණාඩියෙන් මූණ බලපු නැති අය ඉන්නවද මෙතන? නෑ නේද? දැන් අපි සමහරට වාහනයක් නවත්තලා තිබ්බත් අපි ඒකෙන් අපේ මූණ බලනවද නැද්ද? අපි බලනවනේ. දැන් අපේ මූණ හොඳට තියෙනවද? මොනවා හරි ගෑවිලාද? කොණ්ඩේ අවුල් වෙලාද? අපි හැමතිස්සෙම අතින් අපේ කොණ්ඩේ හදනවා. අපි කොච්චරනම් අපේ ශරීරයේ පිරිසිදුකම ගැන හිතනවද? ඒ වගේම අපි අඳින ඇඳුම්, අපි සමහර වෙලාවට අපේ ඇඳුම් කීපයක් තියෙනව වෙන්න පුළුවන්. හැබැයි ඒ තියෙන කීපේ උනත් අපි උත්සාහ කරන්නේ නැද්ද ඒකට ගැළපෙන විදිහට අඳින්න? එහෙම අපි උත්සාහ කරනවා නේද?
එතකොට අපි මේ ඔක්කොම කරන්නේ කයටද හිතටද? කයට. එතකොට සමහර විට අපි අයිබ්‍රෝස් හදනවා. ඊට පස්සේ තොල්වල එක එක ඒවා ගානවා. ඊට පස්සේ අපේ දත් ටික පිළිවෙලට චුට්ටක් ඉස්සරහට වෙලා නම් අර මොනවා හරි දාලා හරි පිටිපස්සට කරගන්න බලනවා. මේ ඔක්කොම මහන්සි වෙන්නේ මොකේදද? කයට. චුට්ටක් මහතයි වගේ නම් සමහර විට පොඩ්ඩක් දුවනවා. සමහර විට ඩයට් කරනවා. දැන් මේ හැම එකක්ම මොකේදද? කයට. එතකොට ඔබ හිතලා බලන්න, හිතේ පිරිසිදුකම ගැන ඔබ මොනවද කළේ? දැන් අද දවස ඇතුළත දැන් මේ වැඩසටහනට සහභාගී වීම ඇරුණහම හිත පිරිසිදු කර ගැනීම පිණිස, හිත ලස්සන කර ගැනීම පිණිස, හිත සුන්දර කරගන්න ඔබ කරපු දේවල් තියෙනවද? අවංකව කල්පනා කරන්න. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ගේ උත්තරේ තමයි හිත වෙනුවෙන් එහෙම අවධානයක් යොමු කරලා නැහැ. ඊයේ දවසේ කළාද? සමහර විට සතියක් පිටිපස්සට අපි කල්පනා කළොත් අපි කිසි දෙයක් කරලා නැහැ අපේ හිත පිරිසිදු කරගන්න. සමහර විට මාසයක් පිටිපස්සට කල්පනා කළොත් අපි මොනවත්ම කරලා නැහැ අපේ හිත පිරිසිදු කරගන්න. එතකොට බලන්න, මේ කය අපට යම් මට්ටමකට වැදගත් තමයි. මොකද අපි රූපේ විදිහට බාහිරයට පේන්නේ අපේ ශරීරේ. හැබැයි දරුවනි, අපේ හිත ඊට වඩා ගොඩාක් වැදගත්. ඒකට හේතුව මොකක්ද? අපේ මේ ශරීරය ක්‍රියා කරවන්නේ මොකක් විසින්ද? සිත විසින්. සිතේ උපදින සිතිවිලි මුල් කරගෙන තමයි අපි කයින් ක්‍රියා කරන්නේ. සිතේ උපදින සිතිවිලි මුල් කරගෙන තමයි අපි වචන කතා කරන්නේ. එතකොට අපේ චරිතය විදිහට බාහිරයට පේන දෙයට, චරිතය විදිහට බාහිරයට පේන දෙයට සිත මූලික වෙනවද නැද්ද? සිත මූලික වෙනවා. එතකොට මේ සිත අපට ගොඩාක් වැදගත්. දැන් ඔබ හිතන්න, ඔබ අතක් රිදෙන්න පටන් ගන්නවා. අපි හිතමු එක අතක් රිදෙනවා. ඊ අත අපි හිතමු ටිකක් තදට රිදෙනවා කියලා. ඊ අත රිදිච්ච එකද ඔබට වැඩිපුර රිදෙන්නේ හිත රිදෙන වෙලාවටද? දැන් අපි හිතමු ඔබට, ඔබ තදින් ආදරය කරන කෙනෙක්, හදිස්සියේ ඔබව දාලා යනවා. දැන් රිදෙන්නේ ඇඟද හිතද? මොකද රිදෙන්නේ? හිත. වැඩිපුර රිදෙන්නේ අර අත රිදෙන එකද? අත රිදෙන එකට නම් සමහර විට අපිට පේන් කිලර් එකක් හරි ගන්න පුළුවන් නේද? එතකොට අපිට යම් විදිහකට මොනවා හරි බාම් එකක් හරි ගන්න පුළුවන්. හිතේ මොකද්ද ගන්න බාම් එක? හිතට වේදනානාශක තියෙනවද? වැඩි මුණොත් නිින්ද යන්න බෙහෙතක් දෙයි. එතකොට එහෙනම් අපේ මේ කායික ඇතිවන වේදනාවට වඩා අපේ මනසට වේදනා එද්දී අපි ගොඩාක් අසරණ වෙනවා. කොච්චර අසරණ වෙනවද කියන්නේ, සමහර වෙලාවට අපට ජීවිතය නැති කරගන්න පවා මොනවා වෙන අවස්ථාද තියෙන්නේ? හිතෙන අවස්ථා තියෙනවා. ඒත් එහෙනම් ඒක පවා මොකක්ද? සිතිවිල්ල. එතකොට දරුවනි, මේ හිත කියන එක ගොඩාක් වැදගත් දෙයක්. මේ සිතේ පිරිසිදු බව ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ රූපේ ලස්සන වෙනවා වගේම හිතත් ලස්සන වුණොත් අපේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි. අපේ ජීවිතේ අපිට ගොඩාක් සතුටෙන් ඉන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා අපි අපේ සිත ගැනත් අවධානය යොමු කරලා දවසේ පුංචි වෙලාවක් හරි අපේ හිතේ පිරිසිදු භාවය පිළිබඳවත් අපි යම් කැපකිරීමක් කළ යුතු වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට උපකාර වෙන දෙයක් මම අද කියා දෙන්න කල්පනා කළා. මේක උපකාර වෙන්නේ එහෙනම් මොකටද? සිත
පිරිසිදු කරන්න. හැබැයි මතක තියාගන්න යම් කෙනෙක් සිත පිරිසිදු කරනවා නම් ඒක දැනෙන්නේ එයාගේ හිතට විතරක් නෙවෙයි. කොහෙටත් දැනෙනවද? ශරීරයටත් දැනෙනවා. එයාගේ ශරීරයේ පව ලස්සන වෙනවා. එතකොට ඔබට පුංචි අභ්‍යාසයක් මම අද කියලා දෙනවා. මේ අභ්‍යාසය මේ දරුව හැමදාම කළොත් ටිකෙන් ටික ටිකෙන් ටික ඔබේ සිත යම් මට්ටමකට පුහුණු කරන්න ආරම්භයක් ලබා ගන්න ඔබට පුළුවන් වෙයි. ඉතින් අපි කයින් මොනවා හරි කරද්දී ඒකට ශරීරය පුහුණු කරන්න ඕනද නැද්ද? පුහුණු කරන්න ඕන නේද? දැන් කෙනෙක්ට පීනන්න ඕන වෙනවා. මෙයා කවදාවත් පීනලා නැහැ. මෙයාව එකපාරට අරගෙන ගිහිල්ලා වතුරකට දැම්මොත් මොකද වෙන්නේ? පීනයිද? පීනන්නේ නැහනේ. එයා ගිලෙයි. එතකොට එයා පොඩ 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 තමයි පීනන්න පුරුදු වෙන්නේ. අන්න ඒ වගේ අපේ සිතත් දරුවනේ අපි පිරිසිදු කරලා නැහැ කාලෙකි. අපේ සිතේ ගොඩාක් කුණු තියෙනවා. අපිරිසුද්ධේ තියෙනවා. එතකොට සිත පිරිසිදු කිරීමත් එකපාරට කරන්න බෑ. ඒක පොඩ 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 අපි පුහුණුවෙන් පුහුණුවට පොඩ පොඩ පුහුණු කරමින් පුහුණු කරමින් පුහුණු කරමින් ටික ටික කරන්න ඕන එකක්. ඒකට හොඳ ආරම්භයක් ලබා ගන්න උපකාර වෙන දෙයක් තමයි අද ඔබට මම කියා දෙන්න කල්පනා කළේ. ඒකට කියන්නේ මෛත්‍රී භාවනාව. මොකක්ද ඒකට කියන්නේ? මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව වඩන අයත උස්සන්න බලන්න. අන්න එක්කෙනෙක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා, තුන් දෙනයි, හතර දෙනයි, පස් දෙනයි, හය දෙනයි, හත් දෙනයි, එච්චරද? හරි. දැන් අද ඉඳලා අපි ඔක්කොම මෛත්‍රී භාවනාව වඩමු. තේරුණා? දැන් මම අද කියලා දෙන්නම් ඔබට කොහොමද මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා. මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස මම ඊට කලින් කියලා දෙන්නම්. දැන් අපි මොනවා හරි ඕන දෙයක් කරන්න කලින් අපි හිතනවනේ මේකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද කියලා. මෛත්‍රිය වඩන කෙනාට හිතේ තියෙන එක කිලුටක් ටික 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 අයින් කරන්න පුළුවන් වෙනවා. මොකද්ද ඒ කිලුට? ඒකට කියන්නේ තරහ, වෛරය, ව්‍යාපාදය, ගැටීම කියලා අපි නොයෙක් වචනවලින් කතා කරන දේ පාලනය කරගන්න පුළුවන් මෛත්‍රී භාවනාව කරන කෙනාට. ඊට පස්සේ තවදුරටත් දියුණු කළොත් එයාට පුළුවන් ඕනනම් ඒ තරහ, වෛරය, ගැටීම සම්පූර්ණයෙන්ම යටපත් කරලා දාන්න. සමහර වෙලාවට ඔබ කියනවනේ මට නම් අද හොඳටම තද වුණා. තද වුණා කියන්නේ මොකද්ද? ඔය තද වුණා කියන වචنين කියන්නේ තෝකම තමයි. ඒ කියන්නේ මොකද්ද? තරහ ගියා කියන එක. එතකොට දැන් තරහ යන වෙලාවට ඒ තරහ පවා ඔබේ කයට බලපානවද නැද්ද? දැන් තරහ මානසිකයිනේ. දැන් අපේ හිතට තමයි තරහ යන්නේ. හැබැයි ඒක කායිකවත් ප්‍රකට වෙන්නේ නැද්ද? කායිකවත් ප්‍රකට වෙනවා. ඔබට තරහ ගිය වෙලාවට ඔබේ ලස්සන මූණට මොකද වෙන්නේ? ඇස් දෙක දෙපැත්තක. ඊට පස්සේ නහයෙන් පිඹිනවා. ඊට පස්සේ දත් එකට එකක් තද කරගෙන, ඊට පස්සේ නිකන් මේ නලල රැලි කරගෙන, ඊට පස්සේ අමුතුම නිකන් විකාරයක් නේද මූණේ තියෙන්නේ. ඊට පස්සේ හෘද ස්පන්දනයට මොකද වෙන්නේ? හෘද ස්පන්දන වේගය වැඩි වෙලා, ඊට පස්සේ ඇඟේ යම් රුධිර පීඩනයක් තියෙනවා නම් ඒක වැඩි වෙලා අපිට හරි අපහසුයක් ඇති වෙනවා. තරහ යන වෙලාවට පහසුයක් තියෙන කෙනෙක් ඉන්නවද කවුරුවත්? මට තරහ ගියාම තමයි සනීප. එහෙම නෑ නේද? ඒ වෙන්න විදිහක් නෑ. මොකද තරහ කියන්නේ අපිට සැපයක් උපදවා දෙන දෙයක් නෙවෙයි. ඒකෙන් අපිට පීඩාවක් එන්නේ. ඒ තරහ තියෙන තාක් හිතට ඒක වද දෙනවා. මේ තරහ කියලා කියන්නේ දරුවනේ මානසික කිලුටක්. දැන් ඔබේ ඇඟ කිලුටු වෙන්නේ එක එක දේවල් නිසා. අන්න ඒ වගේ හිත කිලුටු වෙන දේවල් තියෙනවා.
හිත කිලුට වෙන දේවල් වලට බුදුරජාණන් වහන්සේ ලස්සන නමක් කියනවා. මොකද්ද හිත කිලුට වෙන දේට කියන නම? කෙලස්. මොනවද කියන්නේ? කෙලස්. කෙලස් කියන්නේ කෙලසනවා කියන අර්ථයෙන්. මොන අර්ථයෙන්ද? කෙලසනවා. කෙලසනවා කියන්නේ කිලුට කරනවා. මොකක්ද කෙලසන්නේ? මොකද්ද කෙලසන්නේ? මනස කෙලසනවා කියන අර්ථයෙන්. හිත කෙලසෙනවා කියන අර්ථයෙන් තමයි කෙලස් කියලා කියන්නේ. ජීවිතය කෙලසෙනවා කියන අර්ථයෙන්. එතකොට පින්නතුනි, පින්නත් දරුවනි, තරහ යන වෙලාවට අපේ මුළු හිතම කිලුට වෙනවද නැද්ද? අපේ මුළු හිතම කිලුට වෙනවා. අපේ මුළු හිතම සම්පූර්ණයෙන්ම කිලුට වෙලා යනවා. ඊට පස්සේ තරහ යන වෙලාවට අපට අපේ කයේ පවා නොඑක් වෙනස්කම් ඇති වෙනවා. මේ හිත කෙලසන්නේ තරහෙන් විතරද? නෑ. රාගේනොත් හිත කිලුට වෙනවා. ඉරිසියාව, ඊට පස්සේ එකට එක කිරීම, දැඩි බව, මාන්නේ, ගුණමකුකම, මේ ඔක්කොම හිත කෙලසෙන දේවල්. ඉතින් අපි දැන් එක තැනකින් පටන් ගන්නවා අපේ හිත පිරිසිදු කරන්න. කොතනින්ද පටන් ගන්නේ? තරහ නම් වූ හිත කෙලසෙන දෙයට ප්‍රතිවිරුද්ධ වූ අපේ සිත පිරිසිදු කරන මෛත්‍රිය නම් වූ ගුණාංගය අපේ ජීවිතයට පුරුදු කරන්න අපි පටන් ගන්නවා. ඉතින් මෛත්‍රිය පුරුදු කරන්න පටන් ගනිද්දී දරුවනි අපේ ජීවිතයේ අපි නොහිතන වෙනස්කම් රාශියක් වෙනවා. දැන් අපි හිතන්නේ නැති වෙනස්කම්, අද්භූත වෙනස්කම් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවේ ආනිසංස විදිහට ඉබඳු වෙනස්කම් ගණනාවක් ගැන අපට ධර්මයේ තුල විස්තර කරලා දීලා තියෙනවා. මෛත්‍රී භාවනාව කරන කෙනාට ලැබෙන පළවෙනි ආනිසංසය තමයි සුඛං සුපති. මොකක්ද? සුඛං සුපති. සුපති කියන්නේ මොකද්ද? නිින්ද යනවා කියන එකයි. සුඛං කියන්නේ සැපට. සමහර අයට හිතේවි අනේ සාන්නාංශේ ඒකේ නම් මට කිසි අඩුවක් නැහැ. හොඳට දෙයියනේ කියලා හොඳට නිින්දන යනවා. හැබැයි මෙහිමයි. දැන් සමහර වෙලාවට අපිට නිින්ද ගියාට තියෙන කුකුල් නිින්දක් නේ. කුකුල් නිින්දක් කියන්නේ මොකද්ද? නිින්ද යනවා, ඇහැරෙනවා. යනවා, ඇහැරෙනවා. සමහරට සැප නිින්දක් නැහැ. නමුත් දරුවනි මෛත්‍රී භාවනාව කරන කෙනාට සැපසී නිින්ද යනවා. දැන් සමහර අය ඉන්නවා. දැන් මට මතකයි අපිත් සමහර යාළුවෝ හිටියා ඉස්සර. නිින්ද යන්නේ ඇරෑට. දැන් කොච්චර නිදා ගන්න උත්සාහ කරත් නිින්ද යන්නේ නැහැ. මොකද වෙන්නේ? නිින්ද යන්නේ නැහැ. මේ ඇහැරලා ඉඳයි හුරු වෙලා තියෙන්නේ. එතකොට අර හරි සැප නිින්දක් නැහැ. පොඩි දෙයකටත් ගැස්සිලා ඇහැරෙනවා. මේ වගේ ලක්ෂණ ඔබ තුල තියෙනවා නම් ඔන්න හොඳම බෙහෙත මොකක්ද? මෛත්‍රී භාවනාව යම් කලක් කරන්න දිගට පුරුදු කරද්දී මෛත්‍රී චිත්ත සමාධියක් උපද ගන්න පුළුවන් වුණොත් ඔබට හැකියාව ලැබීවි සුවසේ නිදන කෙනෙක් වෙන්න. මේ ලෝකේ සැප නින්දත් දුර්ලභයි. විශේෂයෙන්ම මං හිතන්නේ මේ දරුවෝ අතර නම් සැප නින්ද දුර්ලභ ඇති. මොකද්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි පරිගණකය සහ ජංගම දුරකථනය. ඇයි? ගොඩක් අය ගෙදර ගියාට පස්සේ, එහෙම නැත්නම් දැන් නැවතිලා ඉන්න තැනට ගියාට පස්සේ, විශේෂයෙන් පිරිමි ළමයි රෑ එක දෙක වෙනකම් මොනවද කරන්නේ? රෑ එක දෙක වෙනකම් එක්ක මොනවා හරි මූවිස් බලනවා. එහෙම නැත්නම් ෆේස්බුක් යනවා. එහෙම නැත්නම් කාත් එක්ක හරි චැට් කර කර ඉන්නවා. ඕවා තමයි කරන්නේ. අන්තිමට තමන්ට අර හොඳට නිදා ගන්න නම් ඉතින් නැති වෙනවා. ඊට පස්සේ පහුවෙන දවසේ නැගිටලා ඉන්නත් එපෙයි. ඊට පස්සේ නිදාගත්තාම ඉතින් ඇහැරෙන්නත් අමාරුයි. ඊට පස්සේ උදේ අමාරුවෙන් නැගිටින්නේ. මතක තියාගන්න දරුවනි, ඔබේ ජීවිතයට තාක්ෂණයට අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න දෙන්න එපා. දැන් වර්තමානෙ වෙද්දී බොහෝ ජීවිත තාක්ෂණී ගොදුරු බවට පත් වෙලා. මට මේ ළඟදී අන්තර්ජාලයේ පළවෙච්ච එක ලිපියක් කියවන්න ලැබුණා. එක බ්ලොග් එක තමයි ඒක තිබ්බේ ලියලා. ඒකේ
තිබ්බේ ඒක හරි ලස්සන ලිපියක්. ඒක තිබ්බේ මේ එක දවසක් එයාගේ කම්පියුටර් එක කැඩිලා. දැන් හදිස්සියේ කම්පියුටර් එක කැඩිලා. දැන් මෙයාට හදා ගන්නත් බැරි වුණා. දැන් සිකුරාද දවසක්. දැන් මෙයා වෙනදට කරන්නේ ඒක තියනවා ගෙදර ඇවිල්ලා ආපු වෙලාවෙ ඉඳලා මොන හරි ඇඟට වතුර ටිකක් දා ගන්නවා මොන හරි තියෙන දෙයක් කාලා කම්පියුටර් එකේ ඊට පස්සේ ඉතින් ඔහි ඉන්ටර්නෙට් එකේ ඉඳලා රෑ නිදා ගන්නවා එකට විතර ආයෙ උදේ නැගිටිනවා ටිකක් දවල් වෙලා ඉක්මනට ඇඳ ගන්නවා වැඩට යනවා ආයෙ එනවා මේ තරුණ පුතෙක් ඉතින් මෙයා කියනවා එදා කම්පියුටර් එක කැඩලා දැන් මෙයාට දැන් සිකුරාද ගෙදර ගියා කරගන්න දෙයක් නැද රෑට රෑට දැන් කරන්න දෙයක් නැහැ ඇයි දැන් වෙනදා කොච්චර දේවල්ද දැන් අර එනේවට රිප්ලයි කරන්න ඕනේ ඊට පස්සේ තව කොච්චර වැඩද දැන් මෙයාට දැන් කරගන්න දෙයක් නැහැ මෙයා කිව්වා එදා කාලෙකට පස්සේ පොතක් අතට ගත්තා එදා තමයි යාට පොතක් කියවන්න පුංචි වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ සී එදා පොතක් කොහොම හරි පැයක් විතර පොතක් කියවලා ඊට පස්සේ එදා ටිකක් හවස ගෙදර ඇයත් එක්ක කතා කරන්න පුළුවන් වුණා කියලා කියලා තිබ්බා. කාලෙකට පස්සේ අම්මගේ තාත්තගේ මූණු හොඳට පේනුණා කියලා. ඊට පස්සේ පහු වෙන දැන් රෑ වෙනකන් ඉන්න මෙයාට කම්මැලි. ඇයි රෑ වෙනකන් කරන්න දෙයක් නැහැ. වෙනදා 1 2 වෙනකන් ඇහැරලා ඉන්න කෙනා අද 10ට 10 හමාරට නිදාගත්තා. නිදාගත්ත හින්දා මෙයාට උදේ පාන්දරින් ඇහැරුණා උදේ කුකුල්ලෝ ගෑ ගහද්දි වෙනද මෙයාට මොන කුකුලොද්ද මතක නෑ ඒයි දැන් තද නිින්දේ අර එකට දෙකට යන නිින්ද තමයි හතරට පහට යන්නේ ඊට පස්සේ සමහර විට වැඩට යන්න තම්මල වතුර ගහලා නිහැරවන්නේ ඊට දැන් මොකද වුනේ දැන් කලින් නිදාගත්ත නිසා මෙයාට කලින්ම ඇහැරුණා ඇහැරෙද්දි මෙයා කියනවා මම ඊට පස්සේ ටිකක් එළියට ගියා මියා කියනවා අවුරුදු ගානකට පස්සේ කියලා මියා මේ හිමිදිරිය අත්විඳේ. ඒ කියන්නේ උදෑසන කියන එක. මොකද මියාට පහුගිය කාලෙම මේ හිමිදිරිය කියන අත්දැකීම මියා විඳලා නැහැ. ඇයි? ඒ වෙලාවට මියා හොඳටම නිදී. එතකොට මියා එළියට ඇවිල්ලා මියා දැකලා වත්තේ මල් පිපිලා තියෙන හැටි, කුරුල්ලෝ කෑ ගහන හැටි, ඊට පස්සේ සීතල හුළං එනවා. මියා ඉඳලා අරගෙන පොඩ්ඩක් මිදුළු අතු ගාලා කුස්සියට යද්දි අම්මා කෑම උයනවා මෙයා අම්මට පොල් ටිකක් ගාලා දීලා ඉතින් මෙයා ඒක දානවා මම අද තමයි හරියට මේ ජීවත් වෙනවා කියන එක මට තේරුණේ කියලා ඒ කියන්නේ එයාට අර පරිගණකේ නිසා තාක්ෂණයේ නිසා එයාගේ ජීවිතේ ලස්සන දේවල් ගොඩක් අහිමි වෙලා ගෙදර ඉන්න බල්ලව පවා හුරතල් කරලා තියන්නේ එයා ගොඩ කාලෙකට පස්සේ ඒතකොට හිතලා බලන්න වර්තමානයේ බොහෝ දෙනෙක්ගේ ජීවිත තාක්ෂණයේ ගොදුරු බවට පත් වෙලා. ඒ නිසා දරුවනේ ඔබේ ජීවිතේට ඒ අවාසනාවන්ත ඉරණම වෙන්න දෙන්න එපා. තාක්ෂණය ඒ යම් අර්ථයක් පිණිසද පවතින්නේ. ඒ අර්ථය පිණිස පමණක් භාවිතා කරන්න. මට දැනගන්න ලැබුණා දැන් ඔය රටවල් දෙක මට මතක හැටියට චීනයේ සහ ග්‍රීසියේ වෙන්න ඕනේ මොන හරි රටවල් දෙකක පරිගණක ක්‍රීඩා සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඒ එක රටක පරිගණක ක්‍රීඩා යම් කෙනෙක් කරොත්, ඒ කියන්නේ යම් හොරෙන් හරි අර සූදුවක් විදිහටනේ කියන්නේ, කළොත් යම් විදිහකට ඒ බඳු ස්ථාන පවත්වගෙන ගියොත් එහෙම අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක් විදිහට ඒක තහනම් කරලා තියෙනවා. මොකද ඒ මේ විශ්ලේෂණය කරාට පස්සේ මේ පරිගණක ක්‍රීඩාවලින් මනසට වෙන අනතුර එතකොට ඔබ ඒ නිසා අර ඉබඳු අර භයානක අවාසනාවන්ත ඉරණමකට ඔබේ මනස පත් වෙන්න දෙන්න එපා. ඉතින් පළවෙනි ආනිසංසය මොකද්ද මෛත්‍රී භාවනාවේ? සුඛං සුපති. හොඳට නිින්ද යනවා. දෙවෙනි එක සුඛං පටිබුඤ්ජති. අමාරු එක. මොකද්ද පටිබුඤ්ජති කියන්නේ? ඇහැරෙනවා. හොඳට සැපසීම ඇහැරෙනවා. සැපසීම ඇහැරෙනවා කියන්නේ මොකද්ද? දැන් ගොඩාක් අය ඇහැරවන්න අමාරුද ලේසිද? දැන් ඔන්න අපි එලාම් එක තියාගන්නවා. එලාම් එක තියාගෙන අපි හිතමු ඔන්න රැයට හිතනවා කොහොම හරි මං අවදි වෙනවා. අද නම් නැකිරිනවා පහට.
අද නම් නැගිටලා මම පොඩ්ඩක් මුණ හොදගෙන පොඩ්ඩක් පාඩම් කරනවා හරි කියලා පහට තියා ගන්නවා එළාම ඊට පස්සේ ඔන්න පහට හීනෙන් වගේ දැන් සමහරට මම හීනෙක ඉන්නේ හීනෙන් වගේ ඇහෙනවා දැන් අපි ඉන්නේ කෝච්චි එක යනවා කියලා හීනෙන් කෝච්චි මොන හරි බෙල් එකක් වදිනවා ඇහෙනවා ඉතින් මොකද්ද මේ වෙන්නේ එළාම වදින්නේ දෙකත් ගානට මැච් වෙලා දැන් තීරණෙත් නැහැ ගොඩක් විලා යනකම් මේ එළාම එක කියලා නමුත් අන්තිමට එළාම එක කියලා තේරුණාට පස්සේ අමාරුවෙන් එළාම එක අල්ලලා පොඩ්ඩක් ඔන්න ස්නූස් කරනවා ඊට පස්සේ ඔන්න තව විනාඩි 5යි කියලා ආය ඇලවෙනවා ඊට පස්සේ විනාඩි 5න් ආය එළාම වදිනවා අන්තිමට මේ මොන වදයක්ද කියලා එළාම එක ඔෆ් කරලා නෑ විනාඩි 5යි 5න් මන් නැගිටිනවා කියලා ඇලවෙනවා ඇල ගඟ වෙනවා ගඟ මූද වෙනවා අන්තිමට මහා සද්දෙන් ගොරෝගොරෝ මියා නිදි අන්තිමට අම්මා ඇවිල්ලා වතුර ටිකක් මූණට ඉහලා හැරෙනකන් සමහර විට මෙයාට හැරෙන්න විදිහක් නැහැ. ඒතර බලන්න දරුවනේ අපිට සුවසේ අවදිවීමක් තියනවද නැද්ද? සුවසේ අවදිවීමක් ගොඩාක් දෙනෙකුට නැහැ. නමුත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධියක් විදිහට දිනු කළොත් ඔබට සුවසේ අවදිවීම සිදු වේවි. ඔබ සුවසේ අවදි වේවි. ඊළඟ එක තමයි න පාපකං සුපිනං පස්සති පාපී නරක හීන පේන්නේ නැහැ මොකද ඊළඟ එක නරක හීන පේන්නේ නැහැ දැන් ඔයාලා ඉන්නේ සාමාන්‍ය එකටද වෙන වෙනමද දැන් මේ හොස්ටල් තියනවාද එක පාට සමහරට ඇහිච්ච අවස්ථා නැද්ද මගේ බෙල්ල පිරිකනෝ සමහර අයගේ එහෙම තියෙනවා ඒ කියන්නේ මොකද වෙන්නේ රෑ හීනෙන් කෑ ගහනවා ඇයි අයියෝ මං පස්සේ පන්නනෝ කියලා මෙයා සමහරට කෑ ගහනවා අනේ මාව බේරගනියෝ කියලා කෑ ගහනවා දැන් හීනෙන් බය වෙලා ඔය හීනෙන් බය වෙනවා කියන එක අඩු වැඩි වශයෙන් නරක හීන පේනවා කියන එක අපි කාතුලත් තියනවද නැද්ද අප කාතුලත් තියෙන්න පුළුවන් එතකොට යම් කෙනෙක් නමුත් මෛත්‍රියෙන් නම් වාසය කරන්නේ මෛත්‍රී චිත්ත සමාධිය වඩනවා නම් එයාට නරක හීන පේන්නේ නැහැ නරක හීන පාපී හීන පේන්නේ නැහැ ඒ වෙනුවට ගොඩාක් පහසු දේවල් තමයි පිරුණොත් පේන්නේ අර නරක හීන පේන්නේ නැහැ ඊළඟ එක තමයි මනුස්සානම් පියෝ හෝති මිනිස්සුන්ට ප්‍රිය වෙනවා මේ සමහර අය ඉන්නවා එද්දි කවුරුත් කැමති නැහැ නේ අයියෝ අන්න අරයනවා කියලා අයින් වෙනවා ඇයි මිනිස්සුන්ට ප්‍රිය නැහැ මිනිස්සුන්ට ප්‍රිය නැහැ නමුත් ඔබ මෛත්‍රී භාවනාව කරනවා නම් දරුවනි ඔබ මිනිස්සුන්ට ගොඩාක් ප්‍රිය කෙනෙක් වෙනවා අනිත් අය කැමති ඔබ එනවාට ඔබ එද්දිම අනිත් අයගේ මූණවල ලස්සන හිනාවක්ම වෙනවා ඔබ දකින්න කැමති ඒකේ මොකද ආනිසංශයක්ද මෛත්‍රී භාවනාවේ ආනිසංශය ඊළඟ ආනිසංශය තමයි මුඛ වන්නෝ විප්පසීදති මුඛ කියන්නේ මොකද්ද මුඛ වන්නෝ කියන්නේ මොකේ මූණේ මූණේ පාටට මොකද වෙන්නේ විප්පසීදති ලස්සන වෙනවා මූණේ පාට පැහැපත් වෙනවා කිව්වා මොකක් කරොත්ද අන්න හොඳ බියුටි සීක්‍රට් එක ඔබට මේ ඔය එක එක ಜಾති මූණේ ගානවා වෙනුවට ඔන්න දැන් අද ඉඳලා නම් සමහරට මේ ගෑනු දරුව ටික නම් මට හිතෙන්නේ කරයි මෛත්‍රී භාවනාව කරන්න විනාඩි 20ක් ආය ප්‍රතිඵල සහතිකයි මේ හරියට කරලා සමාධියක් උපදගත්තොත් කළු කෙනෙක් වුණත් සුදු වෙනව නෙවෙයි මොකද වෙන්නේ ඕ කළු කෙනෙක් වුණත් අර කළු වුණාට දැන් දැකුම් කළු ස්වභාවයටපත් කරගන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැකීමට ප්‍රිය ස්වභාවය වැඩි වෙයි. දැන් උපතින් ලබා උපන් හැටි අපිට වෙනස් කරන්න බෑනේ නේද? නමුත් අර අපේ ප්‍රියමනාප ස්වභාවය මොකද වෙන්නේ? ප්‍රියමනාප ස්වභාවය තීව්‍ර වෙයි, වැඩි වෙයි. මොකක් කරොත්ද? මෛත්‍රී භාවනාව කරොත් මූණේ වර්ණය පැහැපත් වෙනවා. මූණේ වර්ණය ලස්සන වෙනවා. ඒ විතරක් නෙවෙයි
අමනුස්සානං පියෝ හෝති. මෛත්‍රී භාවනාව කරන කෙනාට අමනුස්සයෝත් ප්‍රිය වෙනවා. අමනුස්සයෝ කියන්නේ කාටද? මිනිස් නොවන අය, ඒ කියන්නේ සත්තු විතරක් නෙවෙයි. තව නොපෙනෙන බලවේගයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නොපෙනෙන බලවේගවල ගොදුරක් බවට මෙයා පත් වෙන්නේ නැහැ. දැන් ඔය වෙනම සූත්‍ර තියෙනවා අංගුත්තර නිකායේ. ඒ සූත්‍රවල සඳහන් වෙනවා මෙහිම දෙයක්. දැන් සාමාන්‍යයෙන් දරුවනේ අපි නොහිතුවට අපේ ජීවිත නොදන්නා විදිහට අපේ ජීවිතවලට නොපෙනෙන ලෝකයේ බලපෑම් තියෙනවද නැද්ද? නොඑක් බලපෑම් තියෙනවා. දැන් ඔබ දන්නවනේ, දැන් අපිට දැන් අපි මිනිස්සුනේ. මිනිස්සු විදිහට ඉපදෙච්ච අපිට මිනිස් නොවන අයගේ බලපෑම් නැද්ද? මිනිස් නොවන අයගේ බලපෑම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දන්න උදාහරණයක් ගම්මුකෝ. දැන් අපි සත්ව ලෝකේ ගත්තහම දැන් මිනිස් ඉතින් අපි මිනිසුන් විදිහටනේ අපි සලකන්නේ. දැන් සත්ව ලෝකෙන් අපිට බලපෑම් නැද්ද? තියෙනවා. දැන් අපේ ශරීරෙම පරපෝෂිතය කොච්චර ඉන්නවද කියලා හිතන්න. දැන් අපේ ශරීරෙම අපිත් එක්කම මේක ෂෙයා කරගෙන ඉන්න අය නැද්ද? ඉන්නව නේද? ඒතර ඒ වගේ අපිට නොපෙනෙන අපේ ඇහැට පේන සීමාවෙන් එහා අපිට නොපෙනෙන ලෝකේ යම් යම් බලපෑම් අපේ ජීවිතවලට තියෙනවද නැද්ද? අපේ ජීවිතවලට තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වලා දෙනවා මෛත්‍රී භාවනාව කරන කෙනාගේ සිත හරියට පිරිමි විතරක් ඉන්න ගයක් වගේ කියලා. මොකක් වගේද? පිරිමි අය විතරක් ඉන්න ගයක් වගේ. මෛත්‍රී භාවනාව වඩන්න නැති කෙනාගේ හිත හරියට එහෙනම් කවුරු විතරක් ඉන්න ගෙදරක් වගේද? දැන් කොච්චර මේ ඇඟ තිබ්බට වැඩක් නැහැ. කොච්චර නිකන් චණ්ඩි වගේ හිටියත් මෛත්‍රී භාවනාව වඩන්න නැත්තම් හිත හරියට කාන්තාවන් විතරක් ඉන්න ගයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අර කාන්තාවන් විතරක් ඉන්න ගෙදරට නිතර හොරු පයින් ඉඳලා තියෙනවද නැද්ද? හොරු පෙන්නහම මොකද වෙන්නේ? කාන්තාව බයද නැත්තම් පෙන්ලා ගහගන්න යනවද? බයයිනේ. එතකොට බය වෙලා කෑ ගහලා කලන්ත දාලා වැටුනහම අතන බඩු ටික සුද්ධ කරගෙන ගිහැගි. එතකොට අර මෛත්‍රී භාවනා වඩන කෙනාගේ හිත ඒ වගේ කියනවා. දුර්වලයි කියනවා. එතකොට පහසුවෙන් අමනුෂ්‍යයන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වෙන්න පුළුවන්. පහසුවෙන් අමනුෂ්‍ය අයගේ ප්‍රහාරයන්ට ගොදුරු වෙන්න පුළුවන් කියලා මේ සූත්‍රෙම පෙන්නලා දීලා තියෙනවා මේ බුද්ධ වචන. නමුත් මෛත්‍රී භාවනා වඩනවා නම් එයාගේ සිත හරියට පිරිමියය විතරක් ඉන්න ගෙදරක් වගේ. එතකොට මොකද වෙන්නේ? එතකොට දරුවනේ දැන් හොඳ හැඩි දැඩි පිරිමි ඉන්න ගෙදරකට හොරු පයින්ද බයද නැද්ද? හොරු බයයි. ඇයි? හොරු පැන්නොත් ඉතින් හන්දි කඩාගෙන තමයි එළියට යන්න වෙන්නේ. අන්න ඒ වගේ අපේ හිත ශක්තිමත් වෙනවා. තව උපමාවක් තියෙනවා ඊළඟ සූත්‍රේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මෛත්‍රී භාවනා වඩන කෙනාගේ සිත හරියට දෙපැත්තම මුවහත් තියපු කඩුවක් වගේ කියනවා. මොකද්ද? දෙපැත්තම මුවහත් තියපු කඩුවක් වගේ. දෙපැත්තම මුවහත් තියපු කඩුවක් යම් කෙනෙක් ඇවිල්ලා අතින් මම මේ කඩුව දෙකට කඩනවා කියලා හිතාගෙන කඩුව අතින් අල්ල කඩන්න හැදුවොත් කඩුව කැඩෙයිද අත කැපෙයිද? මොකද වෙන්නේ? අත කැපෙනවා නේද? අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් අමනුෂ්‍යෙක් ඉබඳු මෙත්සිත බහුල වශයෙන් වඩන කෙනෙකුට කරදරයක් පීඩාවක් ඇති කරන්න ආවොත් ඒ අමනුෂ්‍යයාම පීඩාවට පත් වෙනවා මිසක් අර ඒ කෙනාට අපහසුයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒකත් දරුවනේ මෛත්‍රී භාවනාවේ තිබෙන ආනිසංසයක්. මෛත්‍රී භාවනාවේ ඊළඟ ආනිසංසය තමයි දේවතා රක්ඛන්ති. දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා දිව්‍ය තල තියෙනවා. පොළව ඇසුරු කරගෙන ඉන්න දෙවිවරුන්ගෙන් තමයි ගොඩාක් අර මනුස්ස ලෝකෙත් එක්ක ගනුදෙනු වැඩි. ඒත් හරි සීමා සහිතව වෙන්නේ ඒ දෙවිවරුන්ගේ සම්බන්ධේ කෙනෙක් එක්ක ඇති වෙන්නේ ගුණයත් එක්කයි.
මොකක් එක්කද ගුණයත් එක්කයි අපි ගුණවත් නම් අපි යම් ගුණයක් වඩන අය නම් ඒ ගුණයත් එක්ක තමයි දෙවිවරුන්ගේ සම්බන්ධයක් හැදෙන්නේ ඉතින් මෛත්‍රිය වඩන කෙනාට දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඊළඟ ආනිසංසය ඒ තමයි වසවිස ආදීන් අවියාවිද ආදීන් වෙන්න තියෙන ඉඩ අනතුරු ඉතාමත්ම අල්පයි ගින්නෙන් වෙන්න තියෙන අනතුරු ඉතාමත්ම අල්පයි යා නොහිතන විදිහට ඒ වගේ අනතුරු වලින් බේරෙනවා ඊළඟ දේ තමයි තුවටං චිත්තං සමාධියති ඉතා ඉක්මනින් එයාගේ හිත සමාධිමත් වෙනවා හිත එකඟ වෙනවා එතකොට මේ මේකේ ආනිසංසය තියෙන්නේ ඔබ මෛත්‍රී භාවනාව හරියට කරොත් ඔබ පාඩම් කරද්දී වුණත් ඔබට වෙන වෙන දේවල් හිත හිතා ඉන්නේ නැතුව පාඩමටම අවධානය යොමු කරන්න පුළුවන්. දැන් අපි පහුගිය මං හිතන්නේ සතියකට වගේ කලින් විශේෂ සාකච්ඡාවක් කළා මානසික සමබරතාවය පිළිබඳව සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවන්ගේ දැන් මානසික සමබරතාවයෙන් කොහොමද මේ විභාගයට මුහුණ දෙන්නේ කියන කාරණේට ඒ දරුවන්ට තියෙන ගැටලු තමයි සාකච්ඡා කළේ. දරුවෝ විශාල ප්‍රමාණයක් අහලා යවපු ගැටලුවක් තිබ්බා. දරුවෝ විශාල ප්‍රමාණයක් අහලා යවපු ගැටලුවක් තමයි පාඩම් කර කර ඉදි වෙන වෙනම හිතෙන්නේ. ඔබටත් ඒක තියෙනවද නැද්ද? පොත දිහා බලාගෙන ඉන්නේ, පේන්නේ වෙන කවුරුවත්. එහෙම නැත්තම් කළුලෑල්ල දිහා බලාගෙන ඉන්නේ, බෝඩ් එක දිහා බලන් ඉන්නේ, පේන්නේ බෝඩ් එකේ ලියන ඒවා නෙවෙයි. ඉතින් ඔබ හිතන්නේ වෙන එකක්. දැන් අවධානය තියෙන්න ඕනේ වෙන එකට. දැන් ඔබ පාඩම් කරන වෙලාවට වේවා, යම් දේශනාවකට සවන් දෙන වෙලාවට වේවා, යම් විදිහකට ඔබට පුළුවන් නම් ඔබේ චිත්ත ඒකාග්‍රතාවයේ රැකගෙන ඒකට මූණ දෙන්න. එතකොට දරුවනේ ඔබ එකඟ වූ සිතින් ඒ පාඩම අහනවා නම්, එකඟ වූ සිතින් ගෙදර ඇවිල්ලා ඒක සිහි කරගන්නවා නම් ඔබට පහසු වෙන්නේ ඒක ඔබේ මතකයේ ගබඩා වෙනවා. ඔබට හොඳ මතකයක් පිහිටනවා. ඔබට පහසුවෙන් විභාග ජය ගන්න පුළුවන්. නිකන් මැසිවිලි නැගෙනගෙන ඉන්න ඕනේ නැහැ. අමාරුවෙන් ඒක කරන්න ඕනේ නැහැ. එහෙම වෙන්න නම් මේ තුවටං චිත්තං සමාධීති කියන ගුණය ඔබ තුළ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ හිත පුරුදු කරලා තියෙන්න ඕනේ එක අරමුණු පරාසයක් තුළ හිත පවත්වන්න. නමුත් අපි සාමාන්‍යයෙන් ඒක පුරුදු කරලා නැහැ. අපි ඔහේ හිතට එන ಜಾති හිත හිත හිටියා මිසක් අපි මේ වෙනකන් අපේ හිත ට්‍රේන් කරලා නැහෙනේ. පුරුදු කරලා නැහෙනේ. අපි ශරීරයට දෙන අවධානය අපේ හිතට දීලා නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් අද ඉඳලා මෛත්‍රී භාවනාව පුරුදු කරනවා. ඉතින් ඒ මෛත්‍රී භාවනාව ආනිසංසයක් විදිහට ඔබේ පාඩම් කටයුතු පවා පහසුවෙන් සැහැල්ලුවෙන් කරන්න ඔබට අවස්ථාවක් ලැබේවි. ඊළඟ ආනිසංසය තමයි අසම්මූල් හෝ කාලං කරෝති. සිහි මුලා නොවි කලුරිය කරනවා. සිහි මුලා නොවි කලුරිය කරනවා කියන්නේ ගොඩක් දැන් අපි හැමෝටම යම් දවසක මරණයට මුහුණ දෙන්න වෙනවද නැද්ද? මරණයට මුහුණ දෙන්න වෙනවා. අපි කවුරුත් හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. මරණේ නම් වූ අවස්ථාවට මුහුණ දෙද්දී ගොඩක් වෙලාවට මේ රෝහලත් එක්ක සම්බන්ධ වෙ ඉන්න නිසා ඒ සම්බන්ධයෙන් දේවල් ඉගෙන ගන්න අය විදිහට මේ දරුවෝ සමහරට දකින්න ඇති ගොඩාක් දෙනෙක් මරණාසන්න වෙද්දී ඊයේ සිහිය විකල් වෙනවා. එයා ඔහේ දේවල් කියවනවා සමහර වෙලාවට. මේ සිහි මුලාවීම මෛත්‍රී භාවනාව හොඳට වඩන කෙනාට සිහියෙන්ම මරණයට මුහුණ දෙන්න පුළුවන්. සිහි මුලා වෙන්නේ නැහැ. ඊළඟ ආනිසංසය තමයි ඉහළ මාර්ගඵලයක් අවබෝධ කළේ නැත්නම් ඒ කෙනා මරණින් මත්තේ බඹලව උපදිනවා. කොයි ලෝකෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකේ. දිව්‍ය ලෝකෙට උඩින් තමයි බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ. බ්‍රහ්ම ලෝකේ උපදිනවා මෛත්‍රී භාවනාව නුපිරිහීතියෙද්දී යා කලුරිය කළොත්. ඉතින් ඒ නිසා මේක ගොඩාක් වැදගත් මේ මෛත්‍රිය. දැන් ඔබට තේරෙන්නේ නැති ආනිසංස ගණනාවක් අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඔබේ ජීවිතයේ අඩුමතරමේ විනාඩි 15ක් දවසට වෙන් කරන්න මේකට. විනාඩි 15ක් වෙන් කරන්න. විනාඩි 15ක් වෙන් කරලා ඒ විනාඩි 15 හොඳට මෙත්සිත වඩන්න පුරුදු වෙන්න.
කොහොමද මෛත්‍රිය වඩන්නේ? ඒ මෙහිමයි. ඔබ ඉස්සරෝම පහසු ඉරියව්වකින් වාඩි වෙන්න ඕනේ. කොහොමද වාඩි වෙන්න ඕනේ? පහසු ඉරියව්වකින්. දැන් අපි හිතමු දැන් අපි දැන් කකුල් රිදෙන්න අමාරු ඉරියව්වලට එකපාරට යන්න එපා. අපි සාමාන්‍යයෙන් අර එකපාර ධර්මණ්ඩී ගොතාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙලා භාවනා කරන්න කැමති. නමුත් අපි එක පුංචි කාලේ ඉඳලා පුරුදු කරලා තියෙනවද නැද්ද? අපි එක පුරුදු කරලා නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි වර්තමානයේ අපි පුරුදු වෙලා තියෙන්නේ පෙරදිග රටාවට නෙවෙයි. අපි පුරුදු වෙලා තියෙන්නේ බටහිර රටාවටයි. මම මේ කියන එක ඔබට තේරෙවි. ඔබ තාම පෙරදිග සම්ප්‍රදායන් නොනැසී තියෙන ඉන්දියාවේ ගිය දවසට ඔබ බලන්න, ඉන්දියාවේ ඔය පොළවල් වල එළවලු විකුණන මිනිස්සු පවා එතන එළවලු ටික තියාගෙන බිම ඉඳගෙන ඉන්නේ කොහොමද? පద్මාසනෙන් බිම ඉඳගෙන ඉන්නවා. පద్මාසනෙ කියන්නේ අර කකුල් දෙක මෙහෙම උඩට උඩ පැත්තට එන ඉරියව්. ඒක හරිය ටිකක් අමාරුයි අමාරු කෙනෙකුට, ඒ කියන්නේ හුරු නැති කෙනෙකුට. ඉන්දියාවේ මිනිස්සු පෙරදිග මිනිස්සු අතීත කාලේ ඉඳලම මේ බිම පළඟක් බැඳගෙන වාඩි වෙන එක පුරුදු වෙච්ච අය. නමුත් අවාසනාවකට අර බටහිර ක්‍රමයටම අපි හුරු වෙච්ච නිසා අපි අපේ ශරීරයෙන් ආසනයක් හදාගෙන ඉඳ ගන්නවට වඩා අපි හුරු වෙලා තියෙන්නේ මොකේද? පුටුවක් උඩ වාඩි වෙන්නනේ. දැන් උනත් බලන්න, දැන් මේ පොඩි වෙලාව කකුල් ටික පිළිවෙලට තියාගෙන බිම ඉඳගෙන ඉන්න ලේසි වුණාද අමාරු වුණාද? අමාරු වුණානේ. ඒ ඇයි? අපිට ඒක පුරුදු නෑ. එතකොට අපි පුරුදු නැති එකකින් හිත පුරුදු කරන එකවර පටන් ගන්න හදන්න එපා. ඔබට පුරුදු කෙනෙක් නම් ගැටලුවක් නෑ. දැන් කකුල අපහසුාවක් නැතුව පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉන්න පුළුවන් නම් විනාඩි 15ක් මං හිතන්නේ ඒක හොඳයි. සමහර වෙලාවට ඔබේ පිටිපස්සට පුංචි උසක් තියාගත්තොත් පුංචි උසක් තියාගත්තොත් අර කකුලේ ඒ ඉරියව්ව ඔබට ගන්න යම් පහසුවක් ඇති වේවි. ඉතින් ඔබ බලන්න ඔබට පහසු ඉරියව්ව මොකක්ද කියලා. දැන් සමහර අය ඉන්නවා කොන්දේ අමාරු තියෙන අය, ඊට පස්සේ කකුලේ මේ දනහිස්වල වේදනා තියෙන අය, ඉබඳු අය පුංචි උසක් තියෙන අපි හිතමු ස්ටූල් එකක් වගේ එකක් අරගෙන ඒකේ ඉඳගෙන කකුල අර විදිහට මෙහෙම දෙපැත්තට මෙහෙම තියෙන විදිහට තියාගෙන කොන්ද ඍජු කරගෙන වාඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කිව්වේ පොඩි උසක් තියාගෙන, චූටි උසක්, පොඩි මැට්‍රස් එකක් වගේ ඒක තියාගෙන ඒක උඩ වාඩි වෙලා අර ඉරියව්ව හදා ගන්න පුළුවන්. ඉතින් යම් විදිහකට ඔබ හොඳට භාවනාව හුරු වුණාට පස්සේ ඔබට ඕනෑම අමාරු ඉරියව්වකදී වුණත් ඒ භාවනාව වඩන විදිහට ඒක පුරුදු කරගන්න පුළුවන් වෙයි. නමුත් අපිට පළමුව වැදගත් මොකක්ද? හිත පුරුදු කරගන්නා එකයි. එතකොට ඔබ පහසු ඉරියව්වකින් වාඩි වෙලා S2 පියා ගන්නවා. මොකද පියාගන්නේ? S2 පියා ගන්නවා. S2 පියාගෙන හිතන්න ඕනේ මම දැන් භාවනා කරන්නයි යන්නේ. මම දැන් භාවනා කරන්න යන්නේ විනාඩි 15ක් නැත්නම් විනාඩි 20ක්. මේ කාලය ඇතුළත මම වෙනත් සිතිවිලි හිතන්නේ නැහැ. මම හිතන්නේ මොකක්ද? මෛත්‍රී භාවනාව තමයි මම පුරුදු කරන්නේ. මම වෙන දේවල් හිතන්න යන්නේ නැහැ. මේ කාලය ඇතුළතදී වෙන දේවල් හිතීම මට අදාළ වෙන්නේ නැහැ කියලා ඉස්සරවම හිතන්න ඕනේ. ඊට පස්සේ හිතන්න ඕනේ මම විනාඩි 15ක් හරි 20ක් හරි පැය භාගයක් හරි තමන් ඉන්න කාල සීමාව හිතෙන් අදිෂ්ඨාන කරගන්න. ඔබට හිතෙනවා නම් දැන් සමහර වෙලාවට සමහර අයට එන ප්‍රශ්නයක් තමයි දැන් විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කරනවා කියලා ඉඳගත්ත කීමකෝ. විනාඩි 5ක් විතර ගියාම විනාඩි 5ත් හරියට කල්පයක් වගේ. විනාඩි 5ක් විතර ගියාම හිතෙනවා 15ක් ගිහිල්ලාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අන්තිමට විලාව ගැන කල්පනා කර කර ඉන්නවා මිසක් එතන භාවනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙහෙම කරන්න, ඔබේ ඔරලෝසුවේ මේ ඉලාම් එකක් තියාගන්න ඒ අදාළ වෙලාවට. එතකොට ඔබට විලාව ගැන කල්පනා කරන එක බාර දෙන්න පුළුවන් ඔරලෝසුවට. ඔබට ඒ ගැන හිතන්න දෙයක් නැහැ. එතකොට විලාව ගැන මොනවත් හිතන්න එපා. විලාව ගැන හිතන්න දෙයක් නැහැ දැන් ඔබට. ඇයි? ඉලාම් එක වදි. ඉලාම් එක වදින වෙලාවට ඔබට තියෙන්නේ නැගිටින්නයි.
එතකොට ඊට පස්සේ ඔබේ දුරකතනය. එත මොකද කරන්න ඕනේ? දුරකතනේ යා ප්ලේන් මොඩ් දාගන්න. එහෙම නැත්තම් සම්පූර්ණයෙන් ඔෆ් කරලා දාන්න. ඒ දුරකතනෙන් බාධා වෙන දේවල් තියාගන්න එපා. ඊට පස්සේ මදුරුව ඉන්නවා නම් මොකද කරන්නේ? නැත්තම් මොකද වෙන්නේ? දැන් තීපියාගෙන ඉඳ ගන්නවා. ඉඳගත්තට පස්සේ ඉන්න මදුරුවෙක් දැන් කැරකිනවා. දැන් මෙහෙම මේ පැත්තෙන් යනවා, මේ පැත්තට එනවා, මේ පැත්තට යනවා. දැන් මෙයාගේ හිතත් ඒත් එක්කම දැන් මෛත්‍රිය වඩන්නේ මෙයා. දැන් හෙල්ලෙන්නත් බෑ, දැන් මොනවත් කරන්නත් බෑ. මූ කොහේ වහයිද දන්නේ. ඊට පස්සේ අන්තිමට මදුරු භාවනාවක් තමයි කරලා තියෙන්නේ. මෛත්‍රිය ගැන කල්පනාවක් නැහැ. ඉතින් ඒ නිසා මදුරුවෝ ඉන්න තැනක නම් ඉන්නේ නෙට් එකක් දාගන්න. ප්‍රශ්නේ සරලව විසදෙනවා නේද? දැන් ඔබ ඇඳේ නෙට් එකක් දානවා ඇතිනේ එහෙමනම්. ඒකට ඔබ නෙට් එකක් දාගෙන නෙට් එක ඇතුළට යන්න. එතකොට වටේ කොච්චර මදුරුවෝ කරකුණත් අපි දන්නවා අපිව උන් අපිව කන්නේ නැහැ කියලා. එතකොට ඊට පස්සේ වෙන ඊට පස්සේ හිතන්න බාහිරින් මොන සද්ද ඇහුණත් ඇහුණාවි. දැන් අපේ පාලනයෙන් තොරද නැද්ද ඒක? දැන් අල්ලපු ගෙදර කෙනා සින්දුවක් දානවා. දැන් ඕක අපේ පාලනයෙන් තොරද නැද්ද? පාරේ වාහන යන මිනිස්සයා හෝන් එකක් ගහනවා. දැන් ඕක අපි තීරුම් අරගෙන ඉන්න ඕනේ, මේක අපේ පාලනයෙන් තොරයි. ඒතර අපිට ඒක අදාළ දෙයක් නෙවෙයි නං. ඇහින සද්දයක් ඇහුණාවි. මං ඒකට අවධානය යොමු කරන්නේ නැහැ කියලා හිතන්න. තීරණාද? ඒකල ඔබ පහසුවෙන් වාඩි වෙලා ඉස්රෝම නමස්කාරය කියන්න තුන් පාරක්. නමස්කාරයේ තේරුම මොකද්ද? නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒකේ තේරුම තමයි ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයේ වේවා කියන එක. එහිම නමස්කාර කරලා අත් දෙක පහසුවෙන් අර භාවනා කරන විදිහට තියාගෙන ඊට පස්සේ ඔබ පළමුවෙන්ම මෛත්‍රිය කරන්නේ තමන්ට. තමන්ට මෛත්‍රිය කරලා ඊට පස්සේ ඒ මෛත්‍රිය අපි ක්‍රමයෙන් ප්‍රදේශ වශයෙන් පළල් කර කර පතුරවනවා. කොහොමද පතුරවන්නේ? ප්‍රදේශ වශයෙන් පළල් කරගෙන කර කර. ප්‍රදේශ වශයෙන් පළල් කරනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඉස්සරවම තමන්ට මෛත්‍රිය කරනවා. කාමරයක නම් ඉන්නේ මේ කාමරයේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊරිසියා නැත්තෝ විත්වා ආදී වශයෙන් මෙත් සිත පතුරවනවා. එතකොට අපි හිතමු කාමරයේ ඉන්න කෙනත් එක්ක ප්‍රශ්නයක් දාගෙන ඉන්නේ කියලා. ඒතර ඒත් වෙනසක් බෑ. තේරුණාද? කියන්නේ ඔබ ඔබට යම් විදිහකටද මෛත්‍රිය කළේ, ඒ විදිහටම කාමරයේ ඉන්න සියලු දෙනාට මෙත් සිත තියෙන්න ඕනේ. තේරුණාද? එතකොට ඒක හරියට අපි කාමරය ඇතුළේ ලයිට් එකක් දැම්ම කියමුකෝ, බල්බයක් පත්තු කරනවා. එතකොට ඒ බල්බ් එකේ එළිය සම්පූර්ණයෙන්ම අඩුවක් නැතුව හැමතැනම පැතිරෙනවද නැද්ද? අන්න ඒ වගේ තමන්ගෙන් ආලෝකයක් විහිදෙනවා වගේ හරියට මිත්සිත වඩන්න දරුවනේ. ඒක ඔබට ගොඩාක් උපකාර වෙයි ඔබේ ජීවිතේට. ඒ ආකාරයට මෛත්‍රිය වැඩි වීම. ඊට පස්සේ ඔබ කරන්න ඕන දේ තමයි ඒ කාමරේ දැන් ඊට පස්සේ කාමරේ ඉන්න සත්වයන්ට මෛත්‍රිත වැඩුවා. ඊට පස්සේ වඩනවා මේ නිවසේ සිටින සීලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊරිසියා නැත්තෝ විත්වා ආදී වශයෙන් මෛත්‍රිත වඩනවා. ඊට පස්සේ මේ ගමේ සිටින සීලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊරිසියා නැත්තෝ වෙත. ඒතර ඔබේ අරමුණ වෙන්න ඕනේ මොකද්ද? සීමා වෙන්න ඕනේ ගමයි. ගම හිතෙන් අරමුණු කරන්නේ. ඒ කියන්නේ ගමේ හැම මේ බවුන්ඩරි ලයින් එකම හිතන්න ඕනේ නැහැ. තේරෙනවද? පොදුවේ ගම අරමුණු කරගන්න එච්චරයි. ඉතින් ගම දැන් මේ ගමේ සිටින කියද්දි ඔබට සමහරට කීප දෙනෙක් මතකුත් වෙයි. එහෙම සමහර අය මතක් වී මේ නිකන් දැක්කහම එපා වෙන අයත් මතක් වෙනවනේ. එතකොට ඒ කාවත් මතක් කරන්න එපා. පොදුවේ ගමේ සියලු දෙනාට එක විදිහට මෙත් සිත වඩන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ ගමේ ඉන්න සියලු සත්වයන්ට එක විදිහට වඩන්න. ඒකේ එක එක්කිනා අරමුණු කරගන්න එපා. ඊට පස්සේ
ඊට පස්සේ ඒ කියන්නේ මේ ගමේ අසවල් ගෙදරේ ඉන්න සත් අය අර අනිත් අයට කියලා එහෙම බෑ. තේරුණාද? ඒ කියන්නේ මුළු ගමටම එකම විදිහට පොදු වී මනුෂ්‍යත්වයෙන් අපි මෙත්සිත වඩන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රදේශයේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ආදි වශයෙන් ප්‍රදේශයට මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ මේ පලාතේ සිටින සියලු සත්වයෝ කියලා පලාතට මෙත්සිත වඩනවා. ඊට පස්සේ මේ රටේම සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊරිසියා නැත්තෝ විත්වා ආදි වශයෙන් මොකද කරන්නේ? මුළු රටටම මෛත්‍රිය වඩනවා. තේරුණාද? අර එතකොට ඒ රටට මෛත්‍රිය වඩද්දී සීමාවල් තියා ගන්නවද? අසවල් කට්ටිය ඇරෙන්න කියලා එහෙම නැහැ. තේරුණාද? එතකොට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයටත් මෙත්සිත වඩන්න වෙනවා. තේරුණාද? එතකොට සියලු දෙනාට එක විදිහට මෙත්සිත වඩන්න. ඒක තමයි මෛත්‍රිය. එහෙම වැඩුවොත් එහෙම සමහර විට යම් වෙනස්කම් පවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ඒවා තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මෛත්‍රිය කියන්නේ හරි ප්‍රබල දෙයක්. එතකොට ඔබ කිසි සීමාවක් තියාගන්න එපා. සියලු දෙනාට එක විදිහට මෛත්‍රිය වඩන්න. ඊට පස්සේ මේ රටේ ඉන්න අයට මෙත්සිත වැඩුවා. ඊට පස්සේ කාටද? ඊට පස්සේ මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා ආදි වශයෙන් ලෝකයේම සිටින සියලු සත්වයන්ට මෙත්සිත වඩනවා. ඊට පස්සේ සියලුම ලෝකවල සිටින සියලු සත්වයෝ කියලා. එතකොට ඔබේ හිතේ අරමුණ අනන්තයක් වෙනවා. ඒ කියන්නේ සියලු ලෝක ඔබ අරමුණු කරනවා. ඔබ දන්නේ අනිත් ලෝක කොහෙද තියෙන්නේ කියලා. දැන් ඔබ දන්නේ දිව්‍ය ලෝක කොයි මට්ටමේද පිහිටලා තියෙන්නේ. ඔබ දන්නේ නැහැ. හැබැයි ඔබ සියලු ලෝක අරමුණු කරනවා හිතෙන්. යම්තාක් ලෝක ඇද්ද? ඒ සියලු ලෝකවල වාසය කරන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා ආදි වශයෙන් ඔබ හොඳට අඛණ්ඩ වූ මෙත්සිත පතුරවනවා. පැහැදිලි නේද? ඊට පස්සේ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා සම්පූර්ණයෙන්ම සියලු සත්වයන් අරමුණු කරනවා. එතකොට ඔබට සීමාවල් නැහැ. ජාති ભેද නැහැ. ආගම් ભેද නැහැ. කුල ભેද නැහැ. පක්ෂ ભેද නැහැ. පාට ભેද නැහැ. පොදුවේ මිනිසුන් විදිහට සලකා, පොදුවේ සත්වයන් විදිහට සලකා, සියලුම සත්ව වර්ග විදිහට බෙදෙන්නේ නැතුව සියලු දෙනාට අඛණ්ඩව පවත්වන මෙත්සිත ඔබ වඩනවා නම් ඔබට ඒ මෛත්‍රී චිත්තය හොඳින් පිහිටියොත් දරුවනි, ඔබට ඒකෙන් ලැබෙන දේ මෙපමණයි කියලා කියන්න බෑ. එතරම් ආනිසංස ලැබෙනවා. ඉතින් ওই විදිහට තමයි මෛත්‍රී භාවනාව කරන්නේ. ඉතින් මේ මෛත්‍රී භාවනාව අපි පොඩ්ඩක් පුරුදු කරමු නේද? දැන් අපි අද පටන් ගමු පුරුදු කරන්න. එතකොට ඔබට හැමදාම මෙත්සිත වැඩිීමේ අවස්ථාව ලැබේවි. දැන් සාදුකාරයක් පවත්වන්න. සාදු සාතු සාතු. පහසු ඉරියවකින් වාඩි වෙන්න. පහසු විදිහට අමාරුවෙන් ඉන්න එපා. පහසු විදිහට වාඩි වෙන්න. ඒ වගේම ඔබ තේරුම් ගන්න ඕනේ කකුල් රිදෙනවා නම් රිදුනාවේ. තේරුණාද? ඒකට අමුත්තෙන් කකුල් රිදෙන එක අරුමයක්ද? දැන් කකුලක් රිදෙන එක ඒක අද්භූත දෙයක් නෙවෙයිනේ නේද? කකුල පොඩ්ඩක් රිදුනා කියලා කකුල කැඩෙන්නේ නැහැ. නිසා කකුල් රිදුනොත් හිතන්න රිදුනොත් හොඳයි කියලා හිතන්න. රිදුන් නැත්තම් ඊටත් වඩා හොඳයි. එතකොට අපි කකුල රිදීමත් එක්ක ගැටෙන්න යන්න එපා. තේරුණාද? කකුල රිදීමත් එක්ක ගැටෙන්න යන්න එපා. ගැටෙන්නේ නැතුව දැන් අත් දෙක තියාගෙන දැන් පහසෙන් වාඩි වෙන්න බලන්න. දැන් ඇස් දෙක පියාගන්න. දැන් ඔබ සිතන්න, මම මෛත්‍රී භාවනාව සිදු කරන්නටයි සූදානම් වෙන්නේ. සියලුම ලෝවැසි සත්වයන්ට එක විදිහට සමසිතින් කිසි වෙනසක් නැතුව මම මෛත්‍රිය වඩනවා.
මාගේමි මෛත්‍රියට ජාති බේද ආගම් බේද කුල බේද පක්ෂ බේද පාට බේද වර්ග බේද කිසිවක් නැහැ. සියලුම සත්වයන් වෙත අකණ්ඩ වූ මෛත්‍රී සිතයි මා වඩන්නේ. මා මෛත්‍රී වඩන වෙලාවට මා වෙන වෙන දේවල් සිතන්නේ නැහැ. වෙන වෙන සිතිවිලි සිතට ආවොත් මේ වෙලාවට අදාළ සිතිවිල්ලක් නොවන බව දැනගෙන ඒ සිතිවිල්ල මම සැනෙකින් බැහැර කරලා යලිත් මෛත්‍රී සිතිවිල්ලටම සිත ගන්නවා, සිත යොමනවා. මා දැන් මෛත්‍රී භාවනාව සිදු කරන්නට යන්නේ බාහිරින් ඇහෙන කිසිම ශබ්දයක් මට බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කිසිම ශබ්දයකට මා අවධානය යොමු කරන්නේ නැහැ. අපි දැන් පළමුව භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දැන් පළමුවෙන්ම තමන් ඉඳගෙන සිටින ඉරියව්වට අවධානය යොමු කරන්න. තමන්ගේ ශරීරය පිහිටා තිබෙන ආකාරය හොඳින් මෙනෙහි කරන්න. දැන් අපි සියලුම ලෝවැසි සත්වයන් වෙත අනන්ත වූ මෙත් සිත පතුරවමු. කවුරුත් කියන්න එපා. මා කියන දෙය හොඳට අහගෙන හිතෙන් කියන්න. මේ ඇහෙන දෙය හොඳට සිතෙන් මෙනෙහි කරන්න. මම වෛර නැතෙක් වෙම්වා, තරහා නැතෙක් වෙම්වා, ඊරිසියා නැතෙක් වෙම්වා, දුක් පීඩා නැතෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැතෙක් වෙම්වා, තරහා නැතෙක් වෙම්වා, ඊරිසියා නැතෙක් වෙම්වා, දුක් පීඩා නැතෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැතෙක් වෙම්වා, තරහා නැතෙක් වෙම්වා, ඊරිසියා නැතෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මාමින්ම
Mishala visitin Sialum sattvayo Vaira netto vitnva Tarha netto vitnva Irisya netto vitnva Dukpida netto vitnva Suvase jivatn vitnva Shant suvayat patn vitnva Mishala visitin Sialum sattvayo Vaira netto vitnva Tarha netto vitnva Irisya netto vitnva Dukpida netto vitnva Suvase jivatn vitnva Shant suvayat patn vitnva Me rati sitin Sialum satnvayo Vaira netto vitnva Tarha netto vitnva Irisya netto vitnva Dukpida netto vitnva Suvase jivatn vitnva Shant suvayat patn vitnva Mirate sitin Sialum satnvayo Vaira netto vitnva Tarha netto vitnva Irisya netto vitnva Dukpida netto vitnva Suvase jivatn vitnva Shant suvayat pat vitnva Me lokaye sitin Sialum satnvayo Vaira netto vitnva Tarha netto vitnva Irisya netto vitnva Dukpida netto vitnva Suvase jivatn vitnva Shant suvayat patn vitnva Me lokaye sitin Sialum satnvayo Vaira netto vitnva Tarha netto vitnva Irisya netto vitnva Dukpida netto vitnva Suvase jivatn vitnva Shant suvayat patn vitnva Sialum lokavala sitin Sialum satnvayo Vaira netto
tu vitva tarha netu vitva irisiya netu vitva dukpida netu vitva suvase jivatn vitva ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම ලෝකවල සිටින පමන කල නොහැකියෝ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා tarha netto vitva irisiya netto vitva dukpida netto vitva suvase jivatn vitva shant suvayate patn vitva sieluma satvayo suvapatn vitva sieluma satvayo suvapatn vitva sieluma satvayo සුවපත්න් විත්වා තැන් මම භාවනාවෙන් නැගී සිටිනවා කියල හිතන්න සියලුම සත්වයන් කෙරෙහි මාගේමී අනන්ත මිත්සිත පැතිරවීම මිලොව යහපත පිණිසද පරලොව යහපත පිණිසද සියලු යහපත පිණිසද හේතුවීවා වාසනාවීවා සතු 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 දැන් කිමෙන් දිනෙත් විවර කරන්න කොහොමද ටිකක් කකුල් රිදුනද ඔබ විනාඩි කීයක් භාවනා කරා කියලාද හිතන්නේ ඔබ පැය දෙකක් විතර කරා කියලාද ඔය විනාඩි 20ක් තමයි ඔබ භාවනා කළේ එතකොට දැන් මේ විනාඩි 20 හිතලා බලන්න දැන් අපි ශරීරය එක විදිහකට තියාගෙන විනාඩි 20ක් ඉන්නවා කියන එක අපිට ලේසි වැඩක්ද අමාරු වැඩක්ද ලේසි වැඩක්ද අමාරු වැඩක්ද ටිකක් අමාරුයිනේ ආයික පුරුදු වෙන්න ඕනේ දැන් ඔබ අර මං කිව්වේ අර අමාරුම නම් ඒක නිසා ඉඳගන්න අමාරුයි කියලා භාවනා කරන්න නැතුව ඉන්න එපා පුංචි උසක් තියාගන්න පුංචි උසක් තියාගෙන පොඩි බංකුවක් හරි ඒක උඩ ඉඳගෙන ඊට පස්සේ කොන්ද කෙලින් තියාගන්න එතකොට ඔබට පහසුවෙන් ඒ භාවනා මානසිකාරයට හිත තියාගන්න පුළුවන් වෙයි ශාරීරික වේදනා ගැන හිතන්නේ නැතුව අනිත් එක තමයි අර මම කියවනේ එලාම් එකක් තියාගන්න කියලා එලාම් එක වැදුනා කියලා එකපාරට ඇස් අරින්න යන්න එපා ඔබ පිළිවෙලට තමයි ඇස් අරින්න ඕනේ ඒ කියන්නේ මම දැන් භාවනාව නවත්තනවා කියලා හිතලා විනාඩියක් විතර ඉඳලා ඇස් අරින්න පැහැදිලි නේද එකපාරට එලාම් එක ඔෆ් කරන්න ඕනේ කියලා ඇස් අරලා අර යන්න යන්න එපා ඒක හරියට අර අපි හිතමු අපි මේ යනවා කියලා දැන් මේ මොනවාද උසක බැඳපු ලණුවක් තියෙනවා කියමු කඹයක් ඒ කඹේ උඩ ඇවිදින්න පුරුදු කරනවා කියමු කඹේ උඩ ඇවිදින්න පුරුදු වෙන කෙනා එකපාරට එයාට හිතමු විනාඩි 5යි විනාඩි 10යි ඇවිදින්න දෙන්නේ කඹේ උඩ
විනාඩි 10ට පස්සේ ඉලාම් වැදුනොත් මෙයා කඹින් බිමට පයින්නවද කපාරට නෑනේ මෙයා පිළිවෙලට නැගපු විදිහටම තමයි බහින්න ඕනේ අන්න ඒ වගේ අර හිත පිළිවෙලට ඉතින් නැගී සිටනවා කියලා හිතලා බහැර කරන්න පැහැදිලි නේද එතකොට අපි දැන් ඒ ඔය පුරුදු කරපු මෛත්‍රී භාවනාවට කියන්නේ මහග්ගත චේතෝ විමුක්තිය මොකද කියන්නේ මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රදේශ වශයෙන් පලල් කරමින් මෛත්‍රිය වඩනවට කියන එක තව චිත්ත විමුක්තියක් තියෙනවා මෛත්‍රී භාවනාව වඩන තව ක්‍රමයක් ඒකට කියන්නේ අපමාන චේතෝ විමුක්තිය කියලා ඒක වඩන්නේ දිසා ඔස්සේ අද ඒක කියලා දෙන්න වෙලාවක් නැහැ එතකොට දරුවනේ දැන් අර මේ මහග්ගත චේතෝ විමුක්තිය ඔබ හොඳට පුරුදු කරන්න ඉතින් ඒකෙදි අපි එක ප්‍රදේශයක් අපි මනසෙන් අරමුණු කරපු එක ප්‍රදේශයක් ගැන කීපාරක් හිතුවද දෙසරයයි එහෙනම් ඔබට ස්පීඩ් එක හිතා ගන්න පුළුවන් දැන් එක දෙපාරක් හිතුවොත් විනාඩි කීයයිද 20ක් යයි ඉවර කරන්න එක පාරක් හිතුවොත් එහෙනම් විනාඩි 10ක් යයි තුන් පාරක් හිතුවොත් විනාඩි 30ක් යයි ඔබට තියෙන වේලාව මත ඔබට පුළුවන් ඒක ඒ විදිහට තමන් ඒ කියන්නේ ඒ එකමෙක් ගැන තුන් වතාව හිතන එක හොඳයි. එහෙම හිතමින් ඔබේ වෙලාව සැලසුම් කරගන්න. දැන් විනාඩි 30ක් වගේ භාවනා කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. දැන් ඔබට අර කියපු ආනිසංස සියල්ලම වගේ ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්දකින්න ලැබේවි. ඉතින් අද මේ ඉගෙනගත් උතුම් ධර්මය මේ පින්වත් සියලු දෙනාටම මෙලව යහපත පිණිසත් පරලොව යහපත පිණිසත් සුවසේම උතුම් ධර්මය අවබෝධ කරනු පිණිසත් හේතු වාසනා වේවා සාතු සාතු සාතු